Hello ළමයි, ඉතින් කොහොමද? මේ මම ඔයාලවම පොඩ්ඩක් කියෝතොලට එක්ක යන්න කියලා තමයි බැලුවේ. ඉතින් මම දැන් මේ ඉන්නේ කියෝතෝ ස්ටේෂන් එකේ. මේ ගොඩක් ටිකක් පරණ මාස දෙකකට විතර කලින් අපි ගියේ. ඉතින් මේ තමයි JR කියෝතෝ ස්ටේෂන් එක. ඉතින් පේන ඇති ඔයාලට මේ ලස්සන මේ ස්ටේෂන් එකේ. බුරුණම් කියන්න එපා, එහෙම ලස්සනක් පේන්නේ නැහැ. එහෙම නේද? හරි. මේ තියෙන්නේ කියෝතෝ ස්ටේෂන් එක. ඉතින් මේ අවුන ළමයි දැන් මේ පේන්නේ ඔයගලන්ට මේ කියෝතෝ ටවර් එක. අපේ නෙළුම් කුළුණ වගේ මේක තමයි කියෝතෝ වලට තියෙන කුළුණ. ඉතින් මේ වටපිටාව පේන්නේ ඔයගලන්ට කියෝතෝ සිටි එක. ඉතින් මේ තියෙන කුළුණ දැන් මේ අපි යන්න හදන්නේ මේ කියෝතෝ වල තියෙන ළමයි ප්‍රසිද්ධ ස්ථානයක් මේ පන්සලක් කින්කකුජේ කියලා. ඉතින් මේ එතනට තමයි මේ යන්න හදන්නේ. ඉතින් මේ එතනට යන්න කලින් දැන් අපි ට්‍රේන් එකේ කියෝතොලට ආවා. කියෝතොලින් බැස්සා. දැන් මේ අපි යන්න හදන්නේ බස් එක හොයාගෙන. එතනට වෙනම බස් එකක් තියෙනවා යන්න. ඉතින් මේ බල ළමයි සේනග ඉතින් පෝලිම් හැදිලා ඉන්නවා එක එක බස් වල නගින්න මේ මිනිස්සු එක එක තැන්වලට යන්න. මොකද කියෝතෝ කියන්නේ ලොකු ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් මේ ජපානේ තියෙන. ඉතින් මේ ජපාන් අයටත් වඩා මේ ටූරිස්ට්ලා තමයි මේ සිටි එකේ ගොඩක් ඉන්නේ. ඉතින් මේ අපි යන බස් එක හොයාගෙන. ඉතින් මෙන්න මේ කාඩ් එක තියනවා නම් ළමයි ඕගලන්ට මෙහෙ මේ චාර්ජ් කරගත්තා. බස් එකේ කෝච්චියේ ඕන තැනක ලේසියෙන් යන්න පුළුවන්. නැත්නම් ඉතින් ටිකට් අරගෙන මේ අරන් නැවත නැවත ටිකට් එක අරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ ඔය වගේ කාඩ් එකක් තියනවා නම් ජත් මෙහි ඉන්න ඉතින් දන්නවා. ඉතින් අමුතින් කියන්න දෙයක් නැහැ. ඉතින් කාඩ් එක තියෙනවා, චාර්ජ් කරගත්තා. ඔබ මේ තියාගෙන යනවා. මම කැටයම් බලන්න. ඉතින් මේ බස් එකටම කෑ ගහන්නේ අපි විතරයි. වෙන කවුරුත් කෑ ගහන්නේ නැහැ, වෙන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් මේ ලංකාවේ හැටියක්ද මන්ද ඉතින් යන තැන ඉවරයි. ඉතින් මේ බස් එකෙත් කියවනවා. ඉතින් මේක තමයි ජපානේ බස් එකක්. ඉතින් විශේෂත්වය යන්නේ මේ කුන්දුස්තරල නැහැ, මේ කෑ ගැහිලි නැහැ, ටිකට් කඩන්නේ නැහැ. මේ ඩ්‍රයිවර් විතරයි ඉන්නේ. මේ කාඩ් එක නැති අයට, ඒ කියන්නේ සල්ලි දීලා නම් යන්නේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ තැන තියෙනවා පොඩි පෙට්ටියක්. ඒකට සල්ලි දැම්මම හරි. ඒක බහින ලං වෙලා. ඉතින් ඔන්න මේ අපි දැන් බැස්ස ළමයි දැන් මේ අපි ඇවිදගෙන යනවා මේ ටෙම්පල් එක හොයාගෙන. ටෙම්පල් එක නැහැ තාම. ඉතින් අපි යම් මෙහෙම ඇවිදගෙන. ඔන්න ආවා අපේ තැනට. ඉතින් මේ කින්කකුජේ, මේක තමයි කින්කකුජේ ටෙම්පල් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇවිල්ලා ගෝල්ඩන් ටෙම්පල් එක. මේක හදලා තියෙන ගෝල්ඩ් වලින්ලු. ඉතින් රත්තරන් පන්සලකට තමයි මේ රත්තරන් අපි ටික ආවේ. ඉතින් මේ අර තියෙන ටෙම්පල් එක කින්කකුජේ. ඉතින් මේ ලස්සන ළමයි, ඒක ඇත්තටම ලස්සනයි. මේ ටිකට් එක 500ක් ගන්නවා. ඊම් 500ක් ගන්නවා ටිකට් එක. මේ ටිකට් එක අරන් ඉතින් බලන්න ආවේ ඔන්න ඕක තමයි. ඉතින් මේ සෙනග නම් අඩු වෙන්නේ නැහැ. සෙනග කියන්නේ මේ අපි ආපු කාලේ වැඩිද අනේ මන්දා කියතෝ හැම වෙලාවෙම මෙහෙමද දන්නේ නැහැ. මාර සෙනගක් හිටියේ මේකේ. අපිට ළමයි ওই එන්ට්‍රන්ස් එකේදී මොනවද දුන්නා ඉතින් ඇත්තටම කියවන්න දන්නේ නැහැ. මෙහි හිටියට ඉතින් මේ කංජි කියවන්න දන්නේ නැහැ. මේ හරි අමාරුයි. ඉතින් පොඩ්ඩින් වීඩියෝ කැල්ලක් ගන්න. ඉතින් අත් දෙක වනවන යන්න කිව්ව. ඉතින් මෙලෝ රහක් නැහැ මුන් එක්ක මේ කිසිම බ්ලොග් එකක් කරන්න එහෙම බෑ. ඉතින් කිසිම මේ නැහැ සපෝට් එකක්. මේ බලන්න ඉතින් එතකොට මේ තියෙන ළමයි මෙතන මේ අපි දන්නේ ඇත්තට මේ මොකද්ද කියලා. මිනිස්සු කාසි විසික් කරා. ඉතින් අපිත් එතනට ගිහිල්ලා ඉතින් ওই තිබ්බ සේසතේම මම විසික් කරා. දාන්න තියෙන අර මුට්ටියට අර ටින් එකට එක කාසියක්වත් වැටුනේ නැහැ. හරිම සන්තෝෂයි ඒකට. මේ කාසි ඒකට වට්ටන්න තමයි තියෙන්නේ. ඉතින් වැටුන්නේ නැහැ. ඉවරනකම්ම කාසි ටික ඉවරනකම්ම දැම්මා ඒකට. වැඩක් උන්නේ නැහැ. ඊට පස්සේ අපි ආයෙ ඉතින් මේතන තිබ්බ ඉංග්‍රීෂ් ෆෝචුන් එක බලන්න. අපි ඉංග්‍රීෂ් ෆෝචුන් එක ඒකට 300ක් ගන්නවා. ඉතින් 300ක් දැම්ම මොන ඔය වගේ චිට්ටක් එනවා. ඊට පස්සේ චිට් එකේ තියෙන අපේ ෆෝචුන් එක ගුඩ්ද බෑඩ්ද කියලා බලා ගන්න. ඉතින් මම දාමගේ මට බෑඩ්. ඉතින් මේ මේ ඉන්න අපි ටික කොබමා පේන්නේ නැහැ. හරි. ඉතින් මේ ඔයගලන ෆොටෝස් ටික දැම්ම බලන්න කින්කකුජි මේ ටෙම්පල් එක. එහෙනම් අපි යනවා. චාෝ.